අයිබෝන් සුබ දවසක් අද දිනත් මම නැවත සාකච්ඡාට ලක් කරන්නේ මේ ආඝාතය ඒ කියන්නේ සරලව කියනවා නම් ශභාගේ එම තත්ත්වය පිළිබඳව අපි කරුණු මේ මිට කලින් දේවතාවකදී ඔබට දැනුම ලබා දීලා තියෙනවා අද දින ආඝාතය පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ ආඝාතය වැළඳින්නේ කාටද කාටද මේ ප්‍රවණතාවය වැඩි එතකොට එහෙම සාකච්ඡා කිරීමේදී සමහරව ආන්න පුළුවන් මේක මේ පොඩි ගයිට හැදෙන්නේ නැත්ද අවුරුදු 10 15 29 ට හැදෙන්නේ නැත්ද මේක වයසක අයට විතරද හැදෙන්නේ උත්තරේ කාටත් හැදෙන්නේ මේ ප්‍රවණතාවය වැඩි වෙන්නේ අවුරුදු 40 50 60 70 වැඩි වෙනවා ඒ කියන්නේ වයස වැඩි වීමත් සමග මෙම தත්ත්‍ය උදායීමේ හැකියාව එන්න එන්න වැඩි වෙනවා ඒත් කුඩා අයටත් හැදෙනවා अब इतम सुलू प्रमाण मेसा ओण वयसीमा पुलवांग वयवृद अब हेमोगे वयस वेडवेन्न वेडवेन्न मेम तत्ते वेडि उदाहरण क्वेश्चन यम के किन्न पुलवांग किसीम रोगी तत्म रोगी तत्व पास किसीम डना किसी भी गण कुटुंबी मम वेदनाटा पेत नूत अपेतात्ता असूप एक पाठ मे पे तत्ते न ඒ ડોක්ටර් මේ කිසිම ලෙඩක් නැතුව ඇයි මේක සිද්ධ වුනේ සිද්ධ වෙන්න පුළුවන් ඒකට හේතුව මොකද්ද වයස වැඩි වීම වයස විතරක් ඒ කියන්නේ වයස වැඩි වීමත් එක්කම මෙම தත්ත්වය උදා වෙනවා ඒක එකක් වයස අනිත් එක තමයි ඒක වෙනස් කරන්න බෑ කාටවත් එක වෙනස් කරන්න බෑ ඒ කියන්නේ බෙහෙත් නැහැ ඒකට ඒ වගේම තමයි තමුන් මේ අයිති වෙන්නේ කොහොමද දැන් සාමාන්‍ය කළු ජාතිකයන්ට එම රෝගයේ ඇතිවීම හැකියාව සුදු අයට වඩා වැඩි පොඩ්ඩක් වැඩි. ඒ වගේ තියෙනවා. ඒතර සම ගෑනු සහ පිරිමි ගත්තාම පිරිමියට මේක වැළඳීමේ හැකියාව වැඩි. ඒතර ඒ වගේ දේවල් අපිට වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ තම ස්ත්‍රී පුරුෂද, තම මොන වර්ණයද, එහෙම නැත්නම් වයස. ඒක වෙනස් කළ නොහැකි සාධක. ඒවට වෙන්න පුළුවන්. ඒතුන් නමුත් මේ රිස්ක් ෆැක්ටර්ස්, ඒ කියන්නේ මේවා හැදෙන්න පුළුවන් හේතුකාරක දිහා බලනකොට अंक एक अति रुधिर पीरण अभी हेमो में हाई ब्लड प्रेशर इतकोट मैं हाई ब्लड प्रेशर की सिरुरे तीन हूंगा मे मुलावस्था मध्यस्थावस्था कालियाट मुख तेरे अभी बलू होता है उपयोग समारा वस्ता अति अभी टाइम रोग लक्षण बार तुम इसमे සමහර රෙස්පින් නොපෙනී යෑම ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. කර්මන්න වෙන ඇති වෙන්න පුළුවන්. නමුත් හුඟක් වෙලාවට හයි බ්ලඩ් ප්‍රෙෂර් එකේ රෝග ලක්ෂණ මුල් අවස්ථාවේ අඩුයි. ඒ නිසා සාමාන්‍ය අපි ප්‍රකාශ කරන්නේ තමුන්ගේ පවුලේ කෙනෙකුට අතිරුදුර පිටින් තියෙනවා නම් ඔබ වයස 30 ඉඳලා විතර මේක පරීක්ෂා කරගන්න එක හොඳයි. අඩු මානේ මාස 3-4 සැරයක් එකවරක් හරි රුධිර පිරිනේ බලා ගන්න. ඒ තමුන් ගිහලා බලා ගන්න ડોක්ටර් ළඟට යනවා. නමුත් සෑහළුවෙන් ඒ කියන්නේ දුවගෙන පැනගෙන නෙමෙයි ගිහලා පොඩ්ඩක් කියලා වාඩිල ඉඳලා රුධිර පිරිනේ බලා ගන්න. දැන් සමහර අවස්ථාවල ගෙවල් වලත් මේ පීඩන මාන තියෙනවා. ඒකනු බලාගත්තට වැරදක් නැහැ. හැබැයි ඩොක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා බලන එක ඊටාම හොඳයි. මොකද ඒක නිර්වද්‍ය උත්තරයක් ලබා ගන්න පුළුවන් මැෂින් වලට වඩා මේ අතින් බලලා කරන එක ඊටාම හොඳයි. අනිත් එක තමයි අතිරුධිර පීඩනය කියන එකට ඖෂධ තියෙනවා. ඒක පාලනය කරගන්න පුළුවන්. ඒ නිසා ඊටාම සුළු දෙයක්. දවසකට එකවරක් හෝ දෙවරක් බෙහෙත් ගත්තාම ප්‍රෙෂර් එක කියන අතිරුධිර පීඩනය පාලනය කරගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපේ මේ ආඝාත රෝගින් ගත්තාම වැටි කොටසකට මේ ආඝාතය ඇති වෙලා තියෙන අය හොයලා බලුවම වැටිම කොටසෙම තියෙන 60ක් 70ක්ම තියෙන අතිරුධිර පීඩනේ. එතකොට හේතුව මේකයි දැන් අතිරුධිර පීඩනේ බෙහෙත් ගන්නකොට දැන් මේ ඇඟට කිසිම දෙයක් දැනෙන්නේ නැතුනේ බෙහෙත ගන්න. එතකොට කාලයක් යනකොට දැන් අපි ප්‍රෙෂර් එක බලනවා. දැන් ડોක්ටර් ළඟට ගියාම කියනවා අද ඔයාගේ ප්‍රෙෂර් එක හොඳයි. බෙහෙත් ගන්න. එතකොට ලෙඩා කල්පනා කරනවා දැන් ප්‍රෙෂර් එක හොඳ නැන් අය මොකටද බෙහෙත් බොන්නේ? ප්‍රෙෂර් එක හොඳ නෙමෙයි. ප්‍රෙෂර් එක පාලනය වෙලා තියෙනවා. කියන්නේ රුධිර පීඩනය පාලනය වෙලා තියෙනවා. ඔබ ය ගන්න ඖෂධ දීර්ඝ කාලීනව ගන්නවා. සමහරට වෛද්‍යවරයන් එම ඖෂධ වල මාත්‍රාව කියන්නේ ප්‍රමාණය අඩු වැඩි කරන්න පුළුවන්. නැත්නම් වෙන බෙහෙතකට මාරු වෙන්නත් පුළුවන්. ගන්න ප්‍රමාණය අඩු කරන්නත් පුළුවන්. ඒක වෛද්‍යවරයා සතුයි. ඔබ විසින් ඔබ ගන්න ඖෂධය හැමතිස්සෙම ගන්න ඕන. ඔබ ඔයාගේ හිතු මතයට නවත්තන්න යන්නේ නැහැ. वैद्यत्म पानी हूं मट प्रेसर तीन मंग अहवा बेहद गो लोसाटन पोटासीयम विसी पहा उदेट पनहा
නමුත් සමහර ටිකක් කල් යනකොට උදේ පෙත්ත ගන්නෙ නෑ. රෑ පෙත්ත විතරක් ගන්නවා. මොකද ප්‍රශ්නයක් නෑ. ඒතර මොකද කරන්නේ? රෑ එකක් නවත්තල බලනවා. නමුත් අභාග්‍යයකට එම තත්ත්වය වැඩි කාලයක් පැවතුනොත් ඔබට අර මං කලින් කියලා තියෙන පරිදි එක්කෝ රුධිර වාහිනියක් අවිර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රුධිර වාහිනියක් පුපුරා යන්න. එම නිසා ඔබට අති රුධිර පීඩනය තියෙනවා නම් ඔබ වෛද්‍ය අවවාද මත එම මෙම බෙහෙත් දීර්ඝ කාලිනව ගන්න ඕන. ඔබගේ රුධිර පීඩනය අවම වශයෙන් බෙහෙත් ගන්නකොට මාස 2 3කට සැරයක් කරි පරීක්ෂා කරගත යුතුයි. ඒතර මේ අවිද රුධිර මේ ඉතාම වැදගත් දෙයක්. කියන්නේ ඔබ ඒ ගැන විමසිලිමත් විය යුතුයි. ඖෂධ ලබා ගත යුතුයි. ඒ වගේම වෙන පියවරල් තියෙනවා. දැන් විශේෂයෙන් අධික ලුණු භාවිතය අපි අඩු කරන්න කියලා තියෙනවා. ඒක ඇත්ත. නුඹ දුණු කන්න එපා කියලා නෑ. දුණු අඩුවෙන් භාවිත කරන්න. දුණු වැඩි ආහාර තියෙනවා. අපේද වෙළඳ පොලේ ඕනතරම් ඔය බදපු කෑම තියෙනවා. ඒව ලුණු වැඩි නම් ඒව ගන්න එපා. ගෙදර ගෘහණියට එමුතන් ගෙදර කෑම පිළිවෙල කරන කට්ටියට කියන්න ලුණු සාමාන්‍ය ප්‍රමාණයට දාන්න අධික ලුණු භාවිතයෙන් වළකින්න. සෝ අදිරුදිර පීන්නේ ඉතාම වැදගත් මේ මාඝාත මාතෘකාව යටතේ ඔබට අදිරුදිර පීන තියෙනවා නම් ඒ වහාම පාලනය කළ යුතුයි. දැන් ඊළඟට මේ දැන් අපි කලින් කිව්ව අදිරුදිර පීන්නේ දැන් තියෙන හයි කොලෙස්ටරෝල්. මේකත් ප්‍රශ්නයක්. සමහර පෞල්වල උදුවියක් තියෙනවා. දැන් අම්මා තාත්තාගේ කොලෙස්ටරෝල් වැඩි නම් ළමයින්ටත් කොලෙස්ටරෝල් වැඩි වෙනවා. ඒ නිසා වුන් ඒව නැවත පරීක්ෂා කරගත යුතුයි. දැන් අපි ආඝාතයේ වළක්ව ගන්න හේතු කාරණා හෙවනකොට දැන් අපි මුලින් කිව්වා අදිරුධිර පීඩනය ගැන. දැන් අපි කියන මේ කොලෙස්ටරෝල් ගැන. කොලෙස්ටරෝල් වැඩි න වැඩි අයගේ ආඝාත තත්ත්වය වගේම හෘද ආබාධ හැදීමේ හැකියාවත් වැඩි. ඒතර මේ කොලෙස්ටරෝල් වැඩි බව සමහර පෞල්වල දුවනවා. ඒ වගේම අපි ඊට වඩා ආහාර වලින් තමයි ලබා ගන්න. දැන් අපේ තියෙන මේ ශනික ආහාර මේ හවස් වරුවට පාර දිගේ කියලා බලන්නකෝ. අපි කොහෙටද යොමු වෙන්නේ කියලා. તો උදාහරණයක් වශයෙන් අපි දැන් ඇවිදගෙන යන ට්‍රක් එකක් දිගේ කිලෝමීටර් 3ක් යනවා. දැන් ගිහලා පෑය භාගෙම පොඩ බඩගිනි වගේ නේ. දාම කොත්තුවා. ඈ එව නැත්තම් අරේ බර්ගර්ස්. ඈ මේ පැත්තෙන් අලපිටි බෙදලා. ඈ අනිත් පැත්තෙන් විතර ආප්ප. මේ පැත්තෙන් එළවලු රොටි. ඒව තමයි ගන්න. මෙහෙන් ඇවිදගෙන ගිහිල්ලා අන්තිමට කන්නේ නරකදේ. එත කොලෙස්ටරෝල් වැඩි වෙන මේක අඩු කරගන්න නම් අපි නිසි ආහාර ගත යුතුයි. ඒ කියන්නේ අපේ ශ්‍රී ලංකාව ඊටම කෘෂිකර්මයෙන් ශස්ත්‍රීය රටක්. ඒ කියන්නේ අපිට ඕනතරම් කොළ జాති තියෙනවා, ඕනතරම් එළවලු තියෙනවා, ඒ වගේම මාළු තියෙනවා. ඒ වගේ දේවල් කෑමෙන් අපිට මේක අඩු කරගන්න පුළුවන්. අදි රුධිර මේ කොලෙස්ටරෝල් එක අඩු කරගන්න නම් ආහාර වලින් බෙදපු ආහාර, මේ ගැඹුරු තෙලේ බෙදපු ආහාර ඒව පුළුවන් තරම් අඩු කරගන්න. සරල ආහාර ගන්න. කඩල, කව්පි, මුං ඇට උදේට ගන්න. දවල්ට රාත්‍රියට දෙකම බත් ගන්න. බත් සැහැළු ආහාර. ප්‍රශ්න තියෙන පණ ප්‍රමාණය හැටියට. බත් අනු කෝපයක් කරනවා මොකද ප්‍රශ්නයක් එන්නේ නැහැ. දැන් අපි කරන්නේ මොකද? බත් වැඩි පුර දාගෙන අඩුවෙන් එළවලු බෙදාගෙන ගන්නවා. බඩ පුරන්නේ බත් වල. එහෙම නේ. බඩ පුරන්න ඕන මේ එළවලු මැල්ලුම් ඒ සරල ආහාර වලින්. එතකොට මේ අදුරු කොලෙස්ටරෝල් අඩු කිරීමට අපි ඒ පරීක්ෂා කළ ගත යුතුයි. අපේ කැම්බියම ගැන අපි මීට වඩා සැලකිලිමත් විය යුතුයි. කටර රසට ලුණු ඇඹුලට කන්න හිතෙනවා. නමුත් හැමතිස්සම අපි බලා ගන්න ඕන හරි දේ කන්න. රයිට්. ඊළඟට අපි කතා කරන්න යන්නේ දැන් මුලින්ම රුධිර පීඩනය. ඊළඟට අපි කියව කොලෙස්ටරෝල් අධික කොලෙස්ටරෝල්. දැන් කියනවා අපි දුම්බීම. දුම්බීම අහිතකරයි. එක සිගරට් එකද දෙකක්ද කෑමට පෙරද පසුද එහෙම කියලා ගන්න නැහැ. සිගරට් බොන්න බෑ. සහ මුලින් නැවති උති. සිගරට් විතරනේ සිගරට් බීඩි සුරුට්ටු පයිප්ප දුම්කොළ හැපීම හැම එකම දුම්කොළ. දුම්කොළ නැස්න කරන 10ට අදින ඇත්තින්. ඒ ඔක්කොම ටික දුම්කොළ. ඒ සියල්ලම නැවති උති. දුම්බීමෙන් රුධිර වාහිනිය තුළ අධි රුධිර මේ කොලෙස්ටරෝල් තැම්පත් වීම වැඩි කරනවා. ඒවයි වාහිනිය වල රුධිර වහනය හීන් වෙනවා. ඒ කියන්නේ යන්නේ නැහැ හරියට. ඒ අවිර වෙනවා. ඒකෙන් එක්කෝ හෘද ආබාධයක් හැදෙනවා. එහෙම නැත්නම් ආඝාතයක් හැදෙනවා. તો දුම්බීම අඩු කරන්න ඕන. ඒ වගේම මේ දුම් බොන කෙනෙක් ළඟවත් ඉන්න එපා. දැන් අපි කියනවා ඇක්ටිව් ස්මෝකින්. ඒ කියන්නේ තමුන් සිගරට් බොන. පැසිව් ස්මෝකින් ළඟ ඉන්න එක්කන බොන. ඒ දෙකෙන්ම වෙන්නේ එකම හානිය. તો දුම්බීමෙන් සමහරට තමුන්ගේ වයිෆ් ඒ කියන්නේ තමුන්ගේ මේ භාර්යාවට බබෙක් හම්බෙන්න ඉන්නවා. ඒ ගර්භණීයමකට පවා ඉතාම අහිතකර තත්ත්වයක් නැති වෙනවා. ඒ නිසා දුම්බීම අපේ සමාජයෙන් පුළුවන් තරම්
අයින් කළ යුතුයි නැවැත්විය යුතුයි අඩු කළ යුතුයි ඒ නිසා ඒ ගැන තියෙන ලංකාවේ සෑහෙන දේවල් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරගෙන යනවා නමුත් ඒ වගේම අලුතෙන් පෙළඹෙන අයත් තව තව ඉන්නවා ඒකයි මේකේ තියෙන අභාග්‍යය ඒ වගේ තරුණ කොටස් දුම්බීමට යොමු කිරීම තමයි විශේෂයෙන්ම අනු කරන්න ඕනේ මොකද ඔවුන් දුම් බොන්න පටන් ගත්තොත් ඒ දිගටම යනවා ඒ නිසා දුම්බීම අපි කියන්නේ සහ මුලින් නවත්තන කෙනෙකුට ආඝාතය හැදුනෙන් පස්සේ ඔහු දුම් බොන කෙනෙක් නම් ඉන් පස්සේ ඔහු සහ මුලින් එය නැවැත්විය යුතුයි ඊළඟට තියෙන රිස්පෙක්ට් එක කියන්නේ හේතුකාරකයේ ආඝාතයට දියවැඩිය නොත් මදුමේ ප්‍රචලිත රෝගයක් හරියටම දත්ත අපි රටේ දන්නේ නැහැ නමුත් දැනට තියෙන අනුමාන කරන විදිහට 15ක් වගේ 20ක් විතර වැඩි හිටි ජනතාවට මෙම රෝගය තියෙනවා ශ්‍රී ලංකාවේ සමහර කට්ටිය දන්නේම නැහැ අවුරුදු 4ක් 5ක් දියවැඩිය තියලා තමයි හොයාගන්නේ කොයි කොයි කාලයක් මේක වුණද කියලා දෙයියෝ තමයි දන්නේ तो दीवड़िया දැනගත්තෙන් පස්සේ ඔබට ගොඩක් දේවල් කරන්න පුළුවන් මම දැන් මේ වැඩසටහන යටතේ දීවැඩිය ගැන ඉතාම ප්‍රශාල ප්‍රමාණයක් මේ වීඩියෝ පට ගිහිල්ලා තියෙන මේ YouTube එක බලන්න පුළුවන් නමුත් මෙම தත්ත්වය පාලනය කළ යුතුයි ඒ කියන්නේ මේක පාලනය කරන්න නම් කට පාලනය කළ යුතුයි ඒ කියන්නේ තමුන් ගන්න ආහාර ගන්න තමුන් විමසිලිමත් විය යුතුයි නැවත එහෙනම් අපි කියනවා රතු බත් ගන්න නැත්නම් නාඩු ගන්න එළවලු ප්‍රමාණය වැඩි කරන්න දැන් බත් පිඟානෙන් තුනෙන් පංගුවයි බත් දාන්න ඕන. තුරු තුනෙන් දෙකේ තියෙන්න ඕන ඇට ಜಾති, කොළ ಜಾති, එළවලු, ඒ වගේ ඇට මේ මාළු කෑල්ලක් එහෙම නැත්නම් මස් කන්න ආසයි නම් කුකුල් මස් වගේ දෙයක් කන්න පුළුවන්. රතු මස් අඩු කරන්න. මස් ලෝකා හිටියට ප්‍රශ්නයක් නැහැ අනිත් ඒවායින් ඔය ඇට ಜಾති වලින් අපිට ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන්. ඒ නිසා නිසි ආහාර වේලක් ලබා ගැනීමෙන් वैद्य अववादनुव बेहद दीवेदी का पालने के लिए उदाहरण वशेन दीयर काल अटट हो नमेट काल उदय बांधर लेक समाट अभी पैदोलाहे पता ले बलन योड़ गोम सीन अड़कदम एक अंगेवेन्या दीवेडियां पालने संकेत एक्वनाम हरिणा कैम काल पैद के बलो नेता हेच बी वन सी की परीक्षण कल मेक निशी मार्ग की ඔයාගන්න සිද්ධ වෙනවා කොහොම වුණත් දියවැඩියාවට ආහාර වලින් පාලනය වෙන්න ව්‍යායාම වල දෙන්න පරීක්ෂා කරගන්න අවශ්‍ය ඖෂධ ලබා ගන්න මොකද දියවැඩියා රෝගීන්ට හෘදයාබාද සහ ආඝාත තත්ත්වය ඇතිවීමේ හැකියාව වැඩි ආඝාත තත්ත්වයට හේතුකාරක රිස්ක් ෆැක්ටර්ස් වලදී ඊළඟ එක තමයි තමුන්ට හෘදයාබාධයක් හෝ හෘද රෝගයක් තියෙනවා නම් ඔවුන්ට ආඝාතය ඇති හැදීමේ හැකියාව වැඩි ඒ කියන්නේ දැන් හෘදේ වස්තුවේ ප්‍රශ්න ගොඩක් තියෙන පුළුවන්. ගත්තම හෘදේ වස්තුවේ තියෙන මාංශ පේශි, හෘද පේශි වල ආක්‍රමණය බව. ඒ කියන්නේ ඉස්කීමික් හાર્ට් ඩිසීස්. ඒ කියන්නේ රුධිරය අපේ මඩු වීම නිසා වෙන්න පුළුවන්. නැත්නම් කපාටයක්, වැල් එකක් නරක් කියලා තියෙන පුළුවන්. ඒක හරියට වැඩ කරන්නේ නැහැ. එක්කෝ එක පටුයි, එහෙම නැත්නම් එක වැහෙන්නේ නැහැ. ඉන්කොම්පිටන්ස්. ඒක මේ විශේෂයෙන්ම හෘදේ වස්තුවේ වම් පැත්තේ තියෙන කපාට වල. ඒ කියන්නේ මයිට්‍රල් වැල්, එහෙම නැත්නම් ද්විතුණ්ඩ කපාට, එහෙම නැත්නම් ඒඔටික් වැල් එකේ තියෙන ප්‍රශ්න වලින් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හෘද රිද්මය ක්‍රමානුකූලව හෘදය ගැහෙන්නේ නැත්නම් කියන්නේ හෘදය සාමාන්‍ය අපි දන්නවා ස්පන්දනය වෙන ඉතාලම ක්‍රමානුකූලව මෙම තත්ත්වය නැගෑරිලා ඉතාලම ෆාස්ට් බීට් එකක් කියන්නේ ඉතාලම වේගයෙන් හෘදය ගමන් කරන මේ ස්පන්දනය වෙනකොට හෘදේ වස්තුවේ වම් පැත්තේ තියෙන කර්ණිකාවේ සහ කෝෂිකාවේ ලේ කැටි ඇති වෙන්න පුළුවන් මම ලේ කැටි ඇතිනින් ජනනීය වෙලා ජනිත වෙලා රුධිර වාහිනිය දිගේ මොලේ කරා යැමෙන් මොලේ තියෙන වාහිනිය බ්ලොක් වෙන පුළුවන්. එම නිසා සවුන්ටර් මේ හෘද රෝගයක් තියෙනවා නම් ඒ හෘද රෝග විශේෂඥ කෙනෙක් ඔය සායනේ මගින් කියන ඖෂධ දිනපතාම ගන්න. මොකද හෘදය හරියට වැඩ කරන්නේ නැත්නම් ඔබට ආඝාතය සිදුවීමේ හැකියාව වැඩි. ශාරීරික ව්‍යායාම අඩුවයට මෙම தත්ත්ව වෙනීමේ හැකියාව වැඩි. ඒක පැහැදිලි. දැන් මේ රූපේලොත් වෙන සමහර අය මෙහෙම අයත් ඉන්නවා. හොඳ ලොකු කෑම වේලක් තියාගෙන හොඳ තෙලේ බැදපු එකක් ආයෙන තවත් ඕනනම් ඩ්‍රින්ක් එකකුත් පැත්තකින් තියාගෙන ටෙලිවිෂන් එකකුත් ඉස්සරහා හෙල්ලෙන්නෙත් නෑ ඇඟ තනිකරම පුටුවෙන් එකක්. වාහනෙන් එනවා එතනින් බයිනෝ ලිෆ්ට් එකෙන් උඩට එනවා එතනයිලා සීට් එකේ වාඩි වෙනවා ගෙදර ගිහිල්ලා. බිම බොනවා මෙහෙම බලනවා ඉතින් අන්තිමට ඔහොම ගේම් එක යනකොට මේ වගේ දේවල් හැදීමේ හැකියාව වැඩි. එමනිසා තමු ව්‍යායාම වල යෙදීම ඉතාමත් අවශ්‍යයි මොනවද කරන්න ඕන ඇවිදින්
වේගයෙන් ඇවිදින්න. දවසට පැය භාගයක් හෝ විනාඩි 45 කිලෝමීටර් 3ක් 4ක් විතර ආවරණය වෙන පරිදි ඇවිදින්න. ඇවිදිනකොට එක පිම්මට හොඳට යන්න. ඒ කියන්නේ හරියට ඇවිදිනවා නම් පොඩි දාඩිය පාරක් දාලා පොඩි හතියකුත් එන්න ඕනේ. නිකම් මේ නිකන් ගාට ගාට ගිහිල්ලා හරියන්නේ නැහැ. 3 4 දෙනෙක් කියලා කයියක් ගහගෙන. යනෝනම් හයිය. ඒ ටාගට් එක. ඒ අපි ඒ අරමුණු කරා යොමු යුතු. ඒ කියන්නේ පෑ භාගයක් කොහිනාට හතරයක් ඇවිදින්න ෆාස්ට්. ඒ කියන්නේ වේගයෙන් යන්න පොඩි දාඩිය පාරක් හතියක් වැටෙන්න. ඔය තු හතර පහ දෙනෙක් එක පිළිල කයිය ගහිනවා අනිත් මේ ගාටත් ඇවිද ගන්න ඉතින්. හරි. එයාට අන්තිමට මම කලින් කිව්ව පරිදි ඒ පාර කෙලවරේ තියෙන නරක ආහාර ගන්න යන්නත් එපා. ඔක්කොම දාලා දින්නේ සෙට් කරලා දින්නේ. එනිසා ඒවට අහු වෙන්න එපා. ඇවිදලා ගෙදර වතුර බෝතලයක් අරගෙන බීබී යන්න. ඊළඟ කිලිම ගෙදර ගිහලා හරි ආහාර වේලක් ගන්න. අනිත් එක තමයි කොච්චර දවසක් මේ ව්‍යායාම කළ යුතුද? සාමාන්‍යයෙන් දවස් 4ක් හෝ 5ක් සතියට කරාම ඇති. අනිත් එක තමයි දැන් අලුතෙන් හොයාගෙන තියෙනවා මේ වගේ නිකන් වෙලාවල් අරගෙන හැම යන්න ඕනේ. තමයි ඔෆිස් එකේ පාව වේගෙන් ඇවිදින්. පටිපේලවල තට්ටු දෙක තුනක් නැගින්න තුන ඒක නගින්න සෝපානිය යන්නේ නැති. දැන් කාලේ මේ කොවිඩ් තියෙන හින්දා ඒව යන්නේ ගත්ත උදේ නැ නගින එක හොඳයි අර. ඈ ඒ වගේ දේවල් කරා. ඒ කියන්නේ බයිසිකල් පදින්න පුළුවන්. වෙන ක්‍රීඩාවක් කරන්න පුළුවන්. නොයිකුත් දේවල් තියෙනවා කරන්න. ඒ නිසා සමහර වෙලාවට මේ පිට රටවල මිනිස්සු නම් ස්ටේෂන් දෙක තුනක් ඉස්සලා බහැලා ඒ කිලෝමීටර් දෙක තුන පයින් යනවා. මොකට තමුන්ට ව්‍යායාමයක් අවශ්‍ය නිසා. අපි එලිම ඇවිල්ලා බහින්නේ බස් කරරත් කියන්නේ හරියට ඔෆිස් එක ඉස්සරහින් නවත්තන්න කියලා. චටස් ගාලා බහින්න. එනිසා අපි ව්‍යායාමලේදීම ඉතාම අත්‍යවශ්‍යයි. දැන් අපි මේ මෙතෙක් වෙලා කතා කරේ මෙම ආගත්තත්යෙන් බේරෙන්න කරන්න ඕන මොකද්ද කියන එක. කියන්නේ අතිරුදුර පීඩනය, කොලෙස්ටරෝල් පාලනය කිරීම, අතිරුදුර පිට බෙහෙත් ගැනීම, එතකොට දියවැඩියා පාලනය කිරීම, දුම් නොබීසිටීම, ව්‍යායාමලේදී ඊට වඩා දේවලුත් තියෙනවා පොඩි පොඩි ඒවා කියන්නේ. එකක් තමයි තමුන්ගේ මානසික තත්ත්වය. ස්ට්‍රෙස් එහෙම නැත්නම් මේ ව්‍යාකූල වන නොවි ඉතාම බැලන්ස් එකේ ඉන්න එක හොඳයි. තමුන්ට මේ විවේකයක් තියෙනවා වඩා හොඳයි. දින 7ම වැඩ කරන්න යන්න එපා. දවස් 7ක් විවේක ගන්න. පවුලත් එක්ක ඉන්න. එතකොට වැඩි මේ ෆෝන් අරගෙන කොට කොට ඉන්න එපා. ඒක කතා කරලා මේ වටපිටේ පරිසරය දිහා බලාගෙන ඉතාම වැදගත්. ඒ වගේම මේ තම මොනහට බෙහෙත් ගන්න ඕන විශේෂයෙන්ම හයි බ්ලඩ් ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් වලට දියවැඩියාවට හෘදය ආබාධ හෘද ආක්‍රමණිතා පිළිබඳව මේ බෙහෙත් ටික හරියට පාවිච්චි කරන්න. ඒවා නිසිලෙස ගැනීමෙන් තමුන්ට ආඝාතය වැළඳීමේ හැකියාව ඉතාමත් අඩු ප්‍රමාණයට ගන්න පුළුවන්. ඒ නිසා මේවා ඉතා වැදගත් පණිවිඩ. විශේෂයෙන්ම මම නැවත කියනවා ඔබට ප්‍රෙෂර් එක තියෙනවා හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙනවා දියවැඩියා කොලෙස්ටරෝල් තියෙනවා හරියට බෙහෙත් ඉතාම බැරෑරුම් රෝග තත්ත්වලින් වැළකී සිටින්න